Deiyange, Ratey. ගෙදර කවුද? මේ අපේ සුරත කියලා මෙයන්. ඉතින් එන්න එන්න වාඩි. එන්න. ඉතින් ළමයි දැන් මේ දවස්වල මොකද කරන්නේ? ඔය ළමයා කලින් දවස් උත්තර වෙලා රත්ජා දුනාලනේ. මට හරි කරදරයක් වුණා ළමයි. අපෙන් බඩු ගත්ත මිනිහේ කාලයක් තිස්සේ සල්ලි නොදී හිටියා. මං අමාරුවේ මිනිහාගේ චෙක් එකක් ගත්තා. ඒකත් රිටර්න් වුණා. ඒ පාර මං හැරිච්ච දපැලේ මිනිහට ෆෝන් එකෙන් බෑන්න. ඒ පාර ගියා මට එන්න සල්ලි දෙන්නම් කියලා. ඉතින් මං ඒකට ගියා. එදා ගියේ නැත්තම් ජීවිතේම ගන්න හම්බ වෙන්නේ. ඉතින් මං ඔයාලට පරක් වෙනවා කියලා කියන්න ෆෝන් එක ගත්තා. ඒ යටමගලෙත් බැටරි බෑ. ඒකට කමක් නෑ මුදලාලි. කොහමරි සල්ලි ටික ගත්තනේ. ඔව්. ඉතින් දැන් තොයත ගීට මොනවද මගෙන් කරෙන්න ඕනේ? මායිසමුතුයි පොඩි ගෙයක් හදන්න ආපහු කොන්ට්‍රැක්ට් ගත්තා. ඔච්චර චෝද. ඔයලා මට වරදින්. ඒකට ඕනේ ගල්වැලි සිමෙන්ති වලින් ඉඳලා හැම දෙයක්ම මට මුදලාලිගෙන් ගන්න ඕනේ. මේ මට පුළුවන් සති 3ක් විතර දාලා චෙක් එකක් දෙන්න. දැන් මේ හાર્ඩ්වෙයාර් එකේ අන විදියට ළමයෝ දවසක් දාලා වුණත් චෙක් ගන්න විදියක් නැහැ. මොකද ඒ තරමට ලොස්ට් එකේ දුවන්නේ. ඒ වුණාට ඉතින් මේ ළමයාට බෑ කියන්න බෑ. මම මොකක් හරි රෝලක් දාලා බඩු ටික දෙන්නම්කො. මොකද මම දන්නවනේ මේ ළමයා කවදාවත් මුලා මතක් කරන්නේ නැහැ කියලා. මුලා මතක් කරොත් ගහක් වැඩි කල් තියෙන්නේ නැහැ මුදලාලි. ගොඩක් ගස් වලට ගහ හැදෙද්දි මුලා මතක වෙනවා. ඔය ළමයට කවදාවත් වරදින්නේ නැහැ. බය වෙන්නේ. මට කොහොමත් පරක් වෙනවා. මං මේ බැංකුවට යන්නත් ඕනේනේ. මං ගෙදරින් එනකොට කොහොමත් ඒකක් දීලා ආවේ. මේ හරියට ස්වේතකි මේ අපි අර ක්‍රීම් එක ප්‍රොඩක්ට් ටෙස්ට් කරලා බලමුද? මේ විනාඩි 5ක් වයා හිටියොත් දැම්ම රිසල්ට් ගන්න පුළුවන්. අනේ මැඩම්, අනේ සෝරි මැඩම්. අද නම් මට ඔකට වෙලාවක් නැහැ. මම මේ හදිස්සි වැඩකට දුවන ගම. අනේ ශ්වේතකි, ඔය වැඩවලට වගේම රූපෙට පොඩ්ඩක් ඉඩ දෙන්නකෝ. නැත්තම් ඔය යකඩ කම්බි වගේ මලකඩ කාලා දිරල යයි ඔයාගේ රූපෙත්. ඕවිතින්! ඔයත් කිසිම දවසක අප්ඩේට් වෙන්නේ නැහැ නේ මේ අපේ මහ උන්දා වගේ? හා! මං ගෙදර යනකම් ආසාවෙන් බලාගෙන හිටියේ නාකි විසෙට කෙක්කින ගෙන්න ගන්න වෙන්නේ නැති. හිතන් ඇති මං ගියා කියලා. කම් පව්කාර කතා කියන්න එපා. සමසේ කටට එන ගහයි. එළම දවස් ගානක්ම අවිල තියෙනවා මාව හම්බු වෙන්න. ඒගොල්ලෝගත් අලුත් කොන්තරත් එකට බඩු ගන්න විදිය කතා කරගන්න. වෙන මොහොතවත් නෙමෙයි. ඔව් විති. අපිට එන ගහවම සතුටින් හිටිය හැකිනේ. දෙයියන්ගේ රටේ. ඒ වාර ඔය මොකද කරන්න හදන්නේ? ඈ? දැන් දෙයියොත් කණ පිට ගහන්නද හදන්නේ? ඈ? ඒක ඉතින් මං කරන්න ඕනේ. මෙ ඌවණ එකක්වත් එහාට මෙහාට කරන්න එපා දශමයක්වත් හොඳේ. ඌවා මේ දෙයියෝ තියාපු ඒවා. හරි. පත්තරෙන් ඇවිල්ලා ෆොටෝ ටික අරන් ගියපුවාම ආපහු තියන්න. අනිත් එක දෙයියන්ට වැඩ තියෙනවා මේ මේක එහෙ මෙහෙ වෙන එක බල බල ඉන්නවට වඩා. මතක තියාගන්න මේවට මටත් අයිතියක් තියෙනවා. අයිතිය? අයිතිය? මොකක්ද අයිතිය? මොකක්ද අයිතිය? මොකද්ද පත්තර කතාව? අයිතිය ගැන අර රතුරෙද්දෙන් වහන් වෙලා ඉන්න ඍෂිතුමාම කියයි. හැමදාම රෙදි වලට වහන් වෙලා ඉන්න බෑනේ. ඒකත් එහෙමද? ආ?
හරි දැනගන්න තියෙනවද? ඔව් තියෙනවා. මට කියනවාට පත්‍ර කතාව මොකද්ද කියලා. මොකද මෙතන පත්‍රයේ සම්බන්ධයෙන් වැඩ කළේ හිමන්ත. ඔයා නෙමෙයිනේ. හරි හරි ඉතින්. එයා තමයි ওই පත්‍රකාරයව එවන්නේ. ඒ වුණාට ආටිකල් එක කරන්නේ මං ගැන. මේ මට ඔය කියන අnder දෙමලයක් තේරෙන්නේ නැහැ. මට තේරෙන භාෂාවෙන් කතා කරලා කියනවා. දැන් මේ දේවාලේ හාස්කම් නිසා දරුව ලැබෙන්න ඉන්න අය ගැන කවර් කරන්න කාන්තා පත්‍රයකින් එනවා. මමත් එහෙම කෙනෙක්නේ. දැන් මේ ඍෂිතුමාගේ හාස්කම් නිසා මටත් දරුවෙක් ලැබෙන්න ඉන්නේ. ආ මේ මට ඒ කතාව නම් එච්චර අල්ලන්නේ නැහැ. මතක තියාගන්නවා මං ඔය බෝම්බ වෙඩි වරුසා මැද්දේ ජීවිතේ බේරගෙන ආපු මිනිහෙක්. මගේ කණේ රින්ගල් ඇත් වෙන්න එපා. ඔය ටෙරාලත් මගේ කණේ රින්ගල් ඇත් උනා. උන්ටත් බැරි වෙච්ච එක ඔයාට පුළුවන් ද මගේ කණේ රින්ගල්? මේ ඔය ටෙරාලා ගැන මම දන්නේ. හැබැයි ඔය ටෙරාලාට කරන්න බැරි ගොඩාක් දේවල් ගෑනුන්ට කරන්න පුළුවන්. අන්න ඒ જાතිය ගෑණික් මමයි. එහෙනම් ඔයා ඔය අනිත් අයට දාන සද්ද මට දාන්න එන්න එපා. ආ හිටපන්කෝ හිටපන්කෝ මං තුවක්කුවක් ගන්නකම්. තියාගනින් මතක තියාගනින් මම මගේ ලිස්ට් එකට උඹගේ නමත් දාගන්න. දාගන්න? ලිස්ට් එකට බැන්න ඕන දෙයකට දාගන්න. තුවක්කුවක් බැන්න කාල තුවක්කුවක් ගන්න. ගන්නවා තමයි ගන්නවා තමයි. ඉනායන්කෝ අතපල්ලේ හදාපම් බා කෝ අරයා නෑනේ ඒ මේ බාහුව වෙන ගන්න බා ඔබ පොඩක් පැෂණ කියලා ගනි ඉනායා ගත්තා මේ බා පේනව නේද ආ ඇන්ටනියා ఇండియాయి මලේ අර යුද්ධේ කාලේදී අපේ කටියක් ඉන්දියාවට වැනානේ මායි තාතයි විතර සංගීතය ගැන ගන කොළඹට වැනා මං හිතන්නේ ඉන්නේ අපේ නේද අයියෝ අපි ඔක්කොම ඉතින් නේද අයියෝ තමයි බං ඒ නම් ගම් වාසගම් වෙනස් වුණාට ඒ දණ පොඩ පෙනංග බලන්න මම එන්නද ඔතනට හිටන් හිටන් ඕනගේ කවාගෙන මේ මේ ෆොටෝ එක ටැග් කරනකන් හිටන් ආ කවුද ඉන්නේ ඇන්ටනි අයියා නෑ පිටිමෝලිය බක්කරයා සුදු සුදු පාටයි ඒ මල්ලේ මෙවාට ෆොටෝ එක හරි ලස්සනට තියෙනවා මේ උපත්ින් ඕනේ බං කොල්ලා වගේ ඒකනේපා මේ උඹලා ඕන ෆොටෝ එකක් අරගෙන FB වෙයි නම් පාරේ පෝස්ටර් ගහගන්නලා මං ඉන්නවා දාන්නපා මල්ලේ මේ බලන්නකෝ අපි ඔක්කොම කොල්ලෝ වගේ මමත් කොල්ලෝ වගේ ජීවිතේට මගේ ජීවිතේට මගේ ලස්සන ෆොටෝ එකක් කරන්න නෑ බං බැරි වෙලා හරි අපි අම්මා මේක දැක්කම සන්තෝෂයෙන් මැරෙයි අයියෝ මේ බලන්නකෝ මගේ තියෙන පිම්පාඩ බියුටි කැම් වලට එහෙම තමයි බං අයියා බියුටි කියමකෙන් මම දන්නේ අයියා පිම්පාඩ ගන්න ඕනේ නම් පප්පුවේ පප්පුවේ පින තියෙන්න ඕනේ මේ මොන පාට උනත් කමක් නැහැ මං ඉන්නේ FB දාන්න එපා උඹට දාන්න ඕන නම් මං නැතුව වෙනම එකක් කරන් දාගන්න කොකිල මොකද්ද උඹට තියෙන ප්‍රශ්නේ උන්ගේ ආසාවට බොය විරුද්ධ වෙන්නේ දැන් මමත් උඹට කැමති නැහැ ඒ වුණාට මං උන්ගේ ආසාවට විරුද්ධ වෙන්නේ නැහැ අයියේ සාරා හිතාගෙන ඉන්නේ මං පොපියල වෑන්ඩ් එකේ ප්ලේ කරන කොල්ලෙක් කියලා දැන් මේවා FB දැම්මා මේ ගෑණි දැනගන්න ඕනේ මම මේ නාකි සෙට් එකක මිනි බෑන්ඩ් ගහන එකෙක් කියලා. එදත් බොහොම අමාරුයි ෂේප් වුණේ අපේ තාත්තලගේ වැඩ කරන්නේ උන් සෙට් එකක් කියලා. හරි 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 කමක් නැහැ. අපි ගැන ඕන දෙයක් කියලා උඹ කොට බලයන්කෝ. එච්චරයි නේ. මලේ මලේ නාකි නාකි කියන්න එපා මලේ. නාකි කියන්නේ මලේ නොහැකි කියන එක මලේ. මොකට අපිට තාම හැමදේම එකිනේ මලේ. මලේ
වැලත් නැහැනේ මගේ. දෙයියන්ගේ රටේ. මේ දැන් නම් මෙතන ලොකු වැඩක්. අතුලට යන්න දෙන්න බෑ. මාතාවේ ලොකු කතාවකට තමයි. කතාව මේ මං කිව්වා යන්න එපා යන්න එපා. සමරේ. ඔය නිර්මලාට අතුලට එන්න කියනවා. මම මෝව. යනවා. මොකද මේ කඩාගෙන මිදින්නේ දේවාලය අතුලට එන්නේ? නෑ මම්මේ ආවේ දා වැඩේ පොඩ්ඩක් වැරදුනා කියන්න. එපා කියද්දිම උත්තරා මල අරන් එළියට ගියානේ මාමේ. එහෙනම් ඉතින් මට කරන්න දෙයක් නෑ. මට පුළුවන් හරිය තමයි ඔය කලේ. තේරුණාද? අනිත් එක ඉතින් මේ උත්තරා කියන්නේ තමුන්ගේම දුවනේ. ඉතින් සුවේත කී මොකද උත්තරා මොකද? අක්කා ගෙදරේ ඉදින් අංගි දී ගෙදෙන පරම්පරාවක නෙවෙයිනේ මාමේ අපි. අපි හොඳ උඩරට නම්බුකාර පවුලක් කියන එක මාමා වුණත් මතක තියාගන්න ඕන. අනේ මේ උඹලගේ ඔය බම්බුවේ නම්බුව පැත්තකින් තියලා මොකක් හරි කරන්න පුළුවන් දෙයක් බලාගනි. මේ මට නම් බෑ දැන් ඕවට උදව් කරන්න. තේරුණානේ? ඒකින්ද කරගන්න එකක් තමුන් තනියම. අපි තමයි ඉතින් ඔක්කොම තනියම කරගන්න ඕන. කාන්තිලාට ඉතින් ඕන හොර බිස්නස් එකක් කරගන්න මේ දේවාලය ඇතුලේ අයිතිය තියෙනවලු. නැත්නම් ඉතින් මේක මොන සුද්ධ භූමියක්ද? ඉතින් බලන්න අර විලි ලැජ්ජාවක් නැතුව අර පිළිගඳ ගහන මාළු පැටව විකුණනෝනේ අර කාන්තිලා. මාමට ඒව පේන්නේ නැහැ මොකක්වත් මෙතන. මේ ඒ මාළුව දේව අනුවක් තියෙන මාළු પરම්පරාවකින් පවතගෙන ඉන්නේ. ඔය ඕගොල්ලන්ගේ પરම්පරාවගේ දේව උදහසට ලක් වෙලා නැහැ. ඔන්න දේවාලට වෙච්ච ශාන්තිය ගැන කාන්තිකෙන් ගිලා ගන්න. අනේ මට පේන කාන්තියක් නෑ. ඕනා ඉතින් කාන්තිට නම් ශාන්තියක් වෙලා ඇති. මොකද ඉතින් ලොකු ගානක් අතට එනවනේ. ඒ වුණාට ඉතින් එහෙම කියන එක හරි නෑනේ. ඔය ස්ටීවන්ගේ මාළුවා දෙවියෙකුත් බේරගත්තයි කියලා අපේ ඍෂිතුමා හොයාගත්තා. ඒ මාළුවා මහා බලසම්පන්න දේව උත්තමයෙක් කියලා එකත් හොයාගත්තා. දැන් අපි කරන්නේ ඒ මාළුවට ලේ නෑකන් තියෙන වෙන මාළු හොයාගෙන අපි කාන්ති ලව්ව දේවාලට ගෙන්නලා විකුණමු. මේ ඇත්තද මාමේ? ඔව් බා. හරිනේ? හරි. දෙයියන්ගේ රටේ. මොකද බෙරිහන් දෙන්නේ? බෙරිහන් දෙන්නේ? අර ස්ටෝර් කාමරේ දෙමෙත් තිබිලි ටික මොකද උනේ? ඒක බහිර යගිල්ලද? මං ඒක මේ අපේ රණුක පුතාට කියලා මෙතන ගල් ගැහෙනවනේ. අර නාන මුදලාලට දුන්නා. ගල් වෙනවා. ගල් වෙන සිමෙන්ති නෙමෙයි ඔහෙව. ඒකට තමයි මං ඒකට ටෙන්ට් එකක් දාලා වහලා තියෙන්නේ. ගල් වෙන. දැන් නිකන්ද දුන්නේ? නෑ සල්ලි වලට. දැන් කොහේ සල්ලි? සල්ලි වලින් මම අර විකුණන වයිටින් කීම් ගෙනාවා. මොකද ඉල්ලුව කියලා දෙන එකක්ද? වයිටින් කීම් ගෙනාවා. එයන් තමයි උදේ හවසේ වයිටින් කීම් තම්බගෙන කනවා. කිසිම බඩු මුට්ටුවක් මං ගෙදරට ගහලා දාන්නේ නැහැ ඊටපස්සේ. කොහෙද ගිලා මේ? දැන් ඔය ළමයා ගිය හදන් තැන්ට යන්න. මම ගන්න තැනින් මම බඩු ටිකක් අරන් එතෙන්ට මෙවන්න. ඈ? දෙයියන්. නවතිනවා යන්න දෙන්න බෑ. මේ ස්ටොප් කියලා කියන්නේ නවතින්න කියන එකට. සිංහලවත් තේරෙන්නේ නැද්ද? ඇයි? ඇයි? නැන්ද මම බලන්න ගමේ යනවා වගේ කඩාවිට බිඳගෙන යන්න හදන. තව ඇයි කියලාත් අහන්න. මම යන්නේ දේවනාරායන හම්බෙන්න. දේවනාරායන? දේවනාරායන කියන්නේ තුපි අප්පුච්චිද? ඈ? ඒක ගෑනුන්ට පොඩ්ඩක් ලිහිල දුන්නාම එනවනේ කරේ නගින්න.
ෆොටෝ ෂූට් එක දැන් ඉවරයි. දැන් ගෙදර යන්න පුළුවන්. යනවා යන මගෙන් වෙඩි නොක. හෙයි. දැන් දේවල් තුවක්කුත් තියෙනවද? දැන් නැති උනාට මම ළඟදිම ගන්න ඉන්නේ. හැබැයි එතකොට මගේ උදහස ලක් වෙලා තිබුණොත් ආයි දන්නවනේ. සෝරි තමයි. මේ මට තියෙන උදහස් වෙන්න දේවල්. මං තාම උදහස් උනේ නැහැ. හැබැයි මං උදහස් වුණොත් මේ දේවල් කෙරුවාම ඉවරයි. ඒක හින්දා මට ඇතුළට යන්න දෙන්න. නැත්තම් දේවනාරායන්ට කියන එළියට එන්න කියලා. නෑ යන්න දෙන්නේ නෑ. මොකද කියන්නේ? මේ සමරේ. ඔය ළඟට එන්න. දෙවර කරපු මට ගෑණියෙක් වුණවත් ගන්න බැරි වුණානේ. අම්මපා මේ වෙලාවට තමයි හිතන්නේ සයිනයිඩ් කරලා තිබුණා කටේ ඔබ ගන්න.